සෙකන්ඩ් වෙන්න එපා කියන එක සාමාන්‍යයෙන් අපිට හෙන කතන්දරයක්. ඒකෙන් කියන්නේ කිසියම් අවස්ථාවක කිසියම් කෙනෙක් ඉස්සරහා දෙවෙනි වෙන්න එපා කියන එක. මේක හොඳට වගේම නරකටත් ගන්න පුළුවන්. දැන් අපි හිතමු අපි අතින් සිද්ධ වෙන මොකක් හරි වැරද්දකට අපි කෙනෙක්ට සමාව ඉල්ලනවා කියලා. ඒක කිසිසේත් සෙකන්ඩ් වීමක් නෙවෙයි. එතකොට අපි හිතමු පොලිමික අපි ඉන්නකොට කෙනෙක් අපෙන් ඉල්ලා හිටියොත් එයා මොකක් හරි තදබල හදිස්සියක් නිසා කලින් අවස්ථාව දෙන්න කියලා. අපේ අවස්ථාව ලබා දුන්නොත් ඒකත් සෙකන්ඩ් වීමක් නෙවෙයි. මේවා ආචාරශීලී භාවයේ ලක්ෂණ සහ තව කෙනෙක්ට උදව් කරන කෙනෙක්ගේ ලක්ෂණ. ඒ වගේම අල්ලපු ගෙදර එකාට සෙකන්ඩ් නොවෙන්න කියලා ඊට වඩා ලොකෝට කෙවල් හදන එක වගේ දේවල් විකාරයි. අපි කතා කරන්නේ මේ එකතියක්වත් ගැන නෙවෙයි. හැබැයි දිනදා ජීවිතේ මුණ ගැහෙන තවත් සමහර තැන් තියෙනවා අපි කෙනෙක්ට සෙකන්ඩ් වෙන. ඒ සමහර වෙලාවට දන්නේම නැතුව සිද්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට එතනදී ෆාස්ට් වෙන්න තියෙන නොහැකියාව ධෛර්යයක් නැතිකම නිසා සිද්ධ වෙන්න පුළුවන්. පළවෙනියටම කෙල්ල ඉස්සරහා සමහර කෙල්ලෝ ඉන්නවා කිසිම කාර්යයක පර්සනලිටි එකක් තියාගෙන නෙවෙයි වැඩ කරන්නේ. උදාහරණයක් විදියට කිව්වොත් කෙල්ලත් එක්ක කොයි හරි යන්න කතා කරන්නේ කිසිම ආයිඩියාවක් ඔළුවේ තියාගෙන නෙවෙයි. ඔයාට කවදද පුළුවන් එදාට යමු කියලා පටන් ගන්න. ඉන්පස්සේ අපි කොහෙද යන්නේ මොනවද කරන්න කියලා අහන්නේ කෙල්ලගෙන්. ඔහොම හැම එකම කෙල්ලට ඕන දේ අහහලා අන්තිමට එපා වෙනවා කෙල්ලට උත්තර බඳලා. ඇත්තටම දෙන්නෙක් එක්ක ඉන්නකොට එක්කෙනෙක්ට ඕන දේ විතරක් කළා හරියන්නේ නැහැ. හැබැයි මේ විදිහට තමන්ට කිසිම choice එකක් නැති විදිහට වැඩ කරනකොට වෙන්නේ නිකම්ම කෙල්ල ඉස්සරහ සෙකන්ඩ් වෙන එක. අන්න ඒක අප්සෙට්. ඒ නිසා නියම පිරිමේක් විදිහට කෙල්ල ඉස්සරහ පාපිස්සක් නොවි තමන්ගේ කැමැත්ත එයාගේ කැමැත්ත දෙකම සලකලා බලලා කටයුතු කරන එක තමයි ක්‍රමී. කොල්ල ඉස්සරහ සාමාන්‍යයෙන් ඔය ඉස්සර තිබුණු මතයක් තමයි කොල්ල කියන්නේ හම්බ කරන්න කෙල්ල කියන්නේ ගෙදර දොරේ වැඩපල කරන්න කියන එක. හැබැයි දැන් වෙනකොට ඔය මතය වෙනස්ලා තියෙනවා. හැබැයි සමහර ගැන්ලමයි ඔය අපු මාංශකත්තේ ඉන්න නිසාම නොදුනුවත්තුම තමන්ගේ කොල්ල ඉස්සරහ සෙකන්ඩ් වෙනවා. හරි අපි කියමු කොල්ලකුයි කෙල්ලකුයි ඉන්නවා බැන්දට පස්සේ කෙල්ල රස්සාවක් කරන්න ඕනේ නැහැ කියලා තමයි කියන්නේ. ඒ දෙන්නගෙම කැමැත්ත නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කෙල්ලට අඩුතරමින් තමන්ගේ කුසලතාවය වර්ධනය කරගන්න ඒ කුසලතාවයට ගැළපෙන යම් දෙයක්වත් කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒක ගෙදර ඉඳන් කරන දෙයක් වෙන්න පුළුවන්. එළියට බහැල කරන්න වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඒ කොයිකුණ ඒ වගේ තමයි කියලා කැලෙත් ස්ථාවරයක් හදාගන්න පුළුවන් නම් කවදාවත් තමගේ කොල්ල නැත්නම් තමගේ මනසේ සහ සෙකන්ඩ් වෙන සිද්ධ වෙන්නේ නැහැ. බස් එකේදී බස් එකේ ලොක්ක කවුද? අන්න ඒකට හරිය උත්තරේ දන්නවනම් බස් එකකදී කාටවත් සෙකන්ඩ් වෙන්න පුළුවන්. බස් එකක් ඇත්තටම ලොක්ක නෑ. බස් එකක ඉන්නේ අපි ගෙවන මුදලට සේවිස් අපේන උදවිය. හැබැයි බස් එකේ ඉන්නේ බලධාරියෙක් ඉන්නවා. ඒ තමයි කොන්දොස්තර උන්නේ සහ සමහර වෙලාවට ඩ්‍රයිවර් උන්නේ. ඒත් කොන්දොස්තර උන්නේ කියන්නේ බස් එකේ ලොක්ක නෙවෙයි. අපිට බස් එකකදී සෙකන්ඩ් නොවී ඉන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ගැටලු සහ ගැටුම් ඇති වෙන එක වළකින විදියට වැඩ කරන එක. උදාහරණයක් විදියට ගත්තොත් මාරු සල්ලි අතේ තියාගන්න එක. තමන්ගේ බෑග් මළුවනික් අයට කරදරයක් නොවන විදියට රැක් එකක දාගන්න එක. අනෙක් මිනිසුන්ටත් ඉඩ දීලා බස් එකේ මැදට යන එක. හැබැයි ওই දේවල් කළත් කොන්දොස්තර උන්නේ අපිට තග දානවා නම් මොකද කරන්න ඕනේ? ගේම් ඉල්ලන්න ඕනද? නෑ. කෙලින්ම කෝල් එකක් ගන්න ටිකට් එකක් තියෙන බස් අයිතිකාරයක නම්බරයට. කතා කළා කියන්නේ සීන් එක. අන්න එහෙමයි කොන්දොස්තර උන්නේ ඉස්සරහ සෙකන්ඩ් නොවී ඉන්නේ. පොලිසිය ඉස්සරහ. සාමාන්‍ය කවුරුනත් පොලිසියට පොඩි හරි බයක් තියෙනවා. මොකද නීති ක්‍රියාත්මක කරන්නේ පොලිසිය නිසා. අපි අතේ මොකක් හරි වැරද්දක් වුණොත් අපි වල්ලගන්න පොලිසියට බලය තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නෑ පොලිසියට ඕනම් දෙයක් කරන්න බලය තියෙනවා කියලා. උදාහරණයක් විදියට අපි නොකළ වැරද්දකට අපිට තව දාන්න පොලිසියට බෑ. බලහත්කාරයෙන් දේවල් කරන්න පොලිසියට බෑ. ශාරීරික හිරිහැර කරන්න පොලිසියට බෑ. අන්න ඒ නිසා පොලිසිය ඉස්සරහ සෙකන්ඩ් නොවී ඉන්න නම් මනුස්සෙක් දැනගන්න ඕන රටේ නීති සහ තමන්ගේ අයිතිවාසිකම් ගැන. බොලිස්ලා ඉස්සරහ. අපිට දිනදා ජීවිතයේ මුණ ගැහෙන එක මිනිස්සු වර්ගයක් තමයි අනෙක් මිනිසුන්ට පාර දාන, අනෙක් මිනිසුන්ට තග දාන, අනෙක් මිනිසුන්ව පාගන උත්සාහ කරන මිනිස්සු. ඔය ඉංග්‍රීසියෙන් බොලිස් කියන්නේ අන්න ඒ වගේ මිනිසුන්ට. උදාහරණයක් විදියට ගත්තොත් දැකලා තියෙනවද මිනිස්සු බස් එකකට නගින්න පොලිමේ ඉන්නකොට ওই පොලිමේ කිසි දෙයක් ගණන් නොගෙන ගිහිල්ලා බස් එකට නගින මිනිස්සු. ෆුඩ් සිටි එකේ සල්ලි ගෙවන්න පොලිමේ ඉන්නකොට දන්නේ නැහැ වගේ පොලිමේ පිට ගිහිල්ලා බඩු ටික අරගෙන යන මිනිස්සු. එතකොට පාරේ යනකොට අනෙක් වාහනවල ඇඟට අල්ලගෙන පිඹගෙන යන මිනිස්සු. ඒ වගේ මිනිස්සු ඇත්තටම බොලිස්ලා. එහෙම අය ඉස්සරහ සෙකන්ඩ් නොවී ඉන්න කරන්න තියෙන සරල දෙයක්. එහෙම දැන් සිද්දුන හැටි කට පියාගෙන නොයිද වහාම එකට විරුද්ධ වෙන එක. පොලිමේ ඉන්න නැතුව බස් එකට නගින්න යන මිනිස්සෙක් නම් වහාම එකට විරුද්ධව කතා කරන්න. ඒකෙන් පළක් නොවෙනවා නම් වහාම කොන්දොස්තරගෙන් ඉල්ලා හිටින්න ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. පාරදී වාහනේ ඇඟට කපාගෙන කඩාගෙන යන මිනිස්සෙක් දැක්කොත් වාහනේ අංකේ මතක තියාගෙන වහාම ඊළඟට මුණ ගැහෙන ට්‍රැෆික් පොලිස් නිලධාරීට පැමිණිල් කරන්න. Facebook එකේදී දැන් කාලේ Facebook එකේ නැති මිනිස්සෙක් නෑ. ඒ නිසා තමයි Facebook එකෙත් ඇත්ත ලෝකෙ වගේම වාද විවාද ප්‍රශ්න ගැටලු වලි වලි හැම જાතියක්ම තියෙන්නේ. හැබැයි මේ කොයි දේ වුණත් Facebook එකේ වෙන කාටවත් සෙකන්ඩ් නොවේ ඉන්න නම් අනුමාන කරන්න ඕන කිසිම දෙයකට සහභාගී නොවී පැත්ත ගහලා ඉන්න එක නෙවෙයි. පළවෙනි දේ තමයි රහසින් පව් කරන්න නොයාම. ඒ කියන්නේ Facebook wall එකේ ධර්ම ටෝක් දෙන ගමන් inbox ගිහිල්ලා කෙලෙන් සෙක්ස් කතා කරන එක කවදා හරි එළවෙනවා. අන්න එතකොට තමයි සෙකන්ඩ් එනවා. දෙවෙනි දේ තමයි දන්නා දේ විතරක් කතා කිරීම. ඔය Facebook වාදකදී හැම
නොදන්න දේවල් දන්නවා වගේ කියනකොට එදව දන්න කවුරු හරි આવી ඒක පෙන්වලා දෙන්න පුළුවන්. අන්න එතකොට අපි සෙකන්ඩ් වෙලා. ඊළඟට තමන්ගේ දරුවෝ ඉස්සරහා. තමන්ගේ දරුවෝ ඉස්සරහා සෙකන්ඩ් වෙන්නේ නැහැ කියන එක ටිකක් සංකීර්ණ කතාන්දරයක්. දැන් අපි කියමු තමන්ගේ ළමයා තමන්ට වඩා ඉහළට ඉගෙන ගන්නවා. අන්න එතකොට ළමයට වඩා සෙකන්ඩ් නොවෙන්න කියලා ළමයාව පාගන්න උත්සාහ කරන එක ළමගේ දැනුම හැලු කරන්න උත්සාහ කරන එක හරියක් නෙවෙයි. ළමයා එකට එක කියාගෙන આવොත් කනේ පහරක් ගන්න එක සෙකන්ඩ් නොවී ඉන්න කියලා කරන හරියක් නෙවෙයි. දෙමාපියන් අතරම දරුවෝ ඉස්සරහා සෙකන්ඩ් නොවී ඉන්න නම් කරන්න ඕන තමන් ආදර්ශමත් වෙන එක. මේක කිසිසේත් සරල නෑ. අපිට දරුවෝ හොඳ පුරවැසියෝ විදියට හදාගන්න පුළුවන් නම් මුලින්ම අපි හොඳ පුරවැසියෝ වෙන්න ඕන. අපි කවුරුත් වැරදි කරනවා. ඒත් අපිට දෙමාපියෝ විදියට දරුවෝ ඉස්සරහා වැරදි කරන්න බෑ. උදාහරණයක් විදියට කිව්වොත් අපි දරුවෝ ඉස්සරහා තමන්ගේ සහකරුවට බැන වදිනවා නම් දරුවෝ තමන්ගේ අම්මට හරි තාත්තට හරි ගරු කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අපි දරුවෝ ඉස්සරහා කනමැදේ වගේ බීගෙන එනවා නම් දරුවෝ කරදඬු උස්මහත් වෙනකොට රහමෙන පාවිච්චියට ඇබ්බැහි වෙනවා කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අන්න ඒ නිසා දරුවෝ ඉස්සරහා සකන් නොවෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන් ආදර්ශමත් වෙන එක.